ස්වාමීන් වහන්ස, සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සැබවින්ම බුදුදහමට අනුව කුමක්ද? එය දුරු කරන වැඩපිළිවෙල කුමක්ද කියලා වහන්සේගෙන් පැහැදිලි කරගන්න අපි සූදානම්. තෙරුවන් සරණයි. ඇත්තටම මේ සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන කාරණාව තේරුම් ගන්න කලින් සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්නට ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නත දුරු කරන්න බෑ. ඇඳුමක් කිලුට වෙලා තියෙනකොට කිලුට දැනගනයි කිලුට නැති කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය දැනගෙන සක්කාය දිට්ඨිය දුරු කරන්න තියෙන්නේ. ඒක මහාමාලුන්ගේ සූත්‍රයේ පැහැදිලි කරලා පෙන්නනවා. බුදුරන් වහන්සේ අහනවා අවරම්භාගේ සංයෝජන මොකද්ද කියලා. ඒ වෙලෙදී මාළුන්ගේ ස්වාමීන් වහන්සේ නැකිලා කියනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා මේ කරුණ සීලබ්බත පරමාස කාමරාග පටික කියලා. ඒ වෙලේ බුදුරන් වහන්සේ අහනවා ඔය විදිහට කවුද කියලා තියෙන්නේ. ඔහොම කිව්වොත් එහෙම පුංචි බබාගේ උදාහරණය අරන් ඔබව සමච්චලයට ලක් කරයි. ඒ කියන්නේ පුංචි බබක් දන්නේ නැහෙනේ සක්කාය දිට්ඨිය. ඉතින් එයාට එන සක්කාය දිට්ඨියක් නැහෙනේ. සක්කායක් දන්නේ නැහැ සක්කාය දිට්ඨියක් නැහෙනේ. ඔහොම සමච්චලයට ලක් කරයි. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මේ සක්කාය දිට්ඨි සංයෝජනේ මොකද්ද කියලා. සක්කාය දිට්ඨි සංයෝජනේ කියලා පැහැදිලි කරන්නේ සක්කාය දිට්ඨිය කියලා නොදන්නාකම නිසාමයි සක්කාය දිට්ඨි සංයෝජනයක් වෙන්නේ. ඒක දැඩි වෙනවා. දන්න කෙනා අන්න ප්‍රහාණය කරනවා. එහෙනම් සක්කාය දිට්ඨි නොදන්නාකම නිසාම ඒ සමුදය ඒක මොකද්ද? ඒකේ මොකද්ද මේ සංයෝජනය කියන්නේ? මේ කිසි දෙයක් නොදන්නාකම නිසාම ඒක සංයෝජනයක්. එතකොට නොදන්නාකමයි සංයෝජනේ වෙලා තියෙන්නේ. දැනගත්තොත් එයා ප්‍රහාණය කරනවා. එතකොට එනම් අපි බලමු මේ සක්කාය දිට්ඨිය දැනගන්න එපා අපි ඉස්සලාම. සක්කාය දිට්ඨිය මොකද්ද? දැනගත්තට තමයි ප්‍රහාණය කරන මාර්ගය ඉස්මතු කරගන්න තියෙන්නේ. මේක සක්කාය කියන එක එකක්, දිට්ඨිය කියන එක තව එකක්. එතකොට දේශනාවේ බුදුරණවහන්සේ පෙන්නනවා සක්කාය සක්කාය කියලා කියන්නේ මොකද්ද? සක්කාය සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. නැත්තම් අපි මේ වර්තමාන ප්‍රායෝගිකත්වයට, මේ අපි අත්දැකීමට, අපි දැන් මේ ජීවත් වීමට, මේ දැන් ලැබෙන ස්වභාවයට මෙන්න මේකට කියනවා සක්කාය කියලා. මේ පිළිබඳව තියෙන දෘෂ්ටිය තමයි සක්කාය දෘෂ්ටිය වෙන්නේ. එතකොට එහෙනම් අපි සක්කාය කියන්නේ මොකද දැනගන්න වෙනවා, දෘෂ්ටිය කියන්නේ මොකද දැනගන්න වෙනවා. අන්න එතකොට සක්කාය දිට්ඨිය තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොටයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. පංචපාස්කන්ධය කියන එක අපි ලොකුවට තේරුම් ගන්න හිතනව නෙමෙයි. අපි ඒකේ තියෙන පැහැදිලි කිරීම. අයි පොඩ්ඩක් හිතුවොත් අපි දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. අපි මේකේ කරුණු කිහිපයක් ගමුකෝ. අපි ගමුකෝ විඳීම හඳුනා ගැනීම කියන එක. වේදනා සහ සංඥා කියන එක. විඳීම කියලා කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා විඳීම. ඒතර හඳුනා ගැනීම සංඥාව කියනවා හඳුනා ගන්නවා කියන අර්ථයෙන්. ඒක කජ්ජනී සූත්‍රය පැහැදිලි කරනවා. විඳිනවා කියන අර්ථයෙන් සහ හඳුනා ගන්නවා කියන අර්ථයෙන්. දැන් අද අපි විඳින දේ හඳුනා ගන්න දේ හොයන්න යනවා. ඒ දේ නෙමෙයි කියන්නේ. මේක ක්‍රියාවක්. ඒක පැහැදිලි කරන්නේ විඳිනවා, හඳුනා ගන්නවා. වේදේති තීතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. සංජානාති තීතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. කියන්නේ විඳිනවා, හඳුනා ගන්නවා. ඔන්න ඔය දෙකයි විඳීම හඳුනා ගැනීම කියන්නේ. එහෙනම් මේ විඳීම කියන්නේ මොකද්ද? විඳපු දේ නෙමෙයි විඳීම මොකද්ද? හඳුනාගත්ත දේ නෙමෙයි හඳුනා ගැනීම මොකද්ද? මෙන්න මේක හොයන්නට ඕනේ. දැන් ඔබ පන්සිල් මළුව අහනවා. පන්සිල් මළුව හදලා දැන් ඔබට ධර්ම කරුණු හම්බ වෙනවා. ඔබ දැන් ධර්ම කරුණු හඳුනා ගන්නවා. ඊළඟට අපි හිතමු වෙන මොකක් හරි අහනවා. ඒක හඳුනා ගන්නවා. දැන් ධර්ම කරුණු හදි ඔබ ඒකත් එක්ක විඳිනවා. අපේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙනවනේ කියලා අන සතුටක් එක විඳිනවා. එතකොට විඳිනවා කියනකොට ඒ විඳීම කියන එක හොයන්නට ඕනේ. සතුට කියන එක නෙමෙයි විඳීම. හඳුනා ගන්නවා කියනකොට පන්සිල් මළුව තමයි මේ කියන එක නෙමෙයි හඳුනා ගැනීම. මම උදාහරණයක් කියන්න. ඔන්න අපි බත් කනවා. මම බත් කනවා. මම බත් කනවා කියනකොට මා තුළ සිදුවෙන ක්‍රියාව බත් නෙමෙයිනි කන එක. මා තුළ සිදුවෙන ක්‍රියාව කන එක. එතකොට මම මා ගැන හොයන්න කියනවා කිව්වොත් එහෙම බත් ගැන හොයලා හරියයිද කන එක ගැන හොයලා හරියයිද? කන එක ගැනයි හොයන්න තියෙන්නේ. බත් ගැන හිව්වොත් මාම ගැන හොයන්නේ නැහැ. බත් ගැන හිව්වොත් හොයන්න පුළුවන් ගොවියෙක් කුඹුරු කොටලා ඊළඟට ඒ කුඹුරු අස්වද්දලා මෙන්න මේ විදිහට මේ හාල් හම්බෙලා බත්. ඉතින් එතකොට මේ ගොවිය ගැන බාහිර නිහොයන්නේ මං ගැන නෙමෙයිනේ. බත් ගැන හොයන්නේ කිව්ව කනවා ගැන හොයන්නේ කිව්ව බත් නැතුව කනවා ගැන. එතකොට තමන් ගැන හොයනවා. මෙන්න මේ වගේ තමයි පන්සිල් මළුව හඳුනාගත්තා. මම පන්සිල් මළුව ධර්ම සාකච්ඡාවක් යනවා කියලා හඳුනාගත්තා. ඒ ධර්ම සාකච්ඡා හොඳයි කියලා මම වින්දා. එතකොට හඳුනාගත්තදී වින්ද දේ නැතුව අර හඳුනා ගැනීම මොකද්ද කියලා හොයන්න ඕනේ. ඔන්නෝ කීම තමයි අපේ ප්‍රායෝගිකත්වය, අපේ මේ ජීවිත ස්වභාවය. නමුත් අපි හොයන්නේ හැම වෙලේම අර බත් කනකොට තමන් ගැන හොයන ක්‍රියාව කන එක කියන එක පැත්තකින් දාලා
බත් ගැන හොයනකොට ගොවියාගේ ක්‍රියාව ගොවියා කරන දේ හොයනවා වගේ වැඩක් තමයි හඳුනාගත්තේ දී විඳපුදී දැන් පන්සිල් මලුව ගැන හොයනවා පන්සිල් මලුව ඇවිත් සිරසෙ FM එකට පන්සිල් මලුව අපට ඇවිත් නැහැ එතකොට අපි හඳුනාගත්තේ ඒ අපි හඳුනා ගැනීම බලන්න ඕනේ අපි පන්සිල් මලුව ගැන හොයන්නේ කිව්වොත් අපි සිරසෙ FM එක ගැන හොයන්නේ තමාගෙන නෙමෙයි ඊළඟට අපි තව තැනකට මෙන මොනවාර හඳුනාගත්තාම අපි ඒ හඳුනා ගැනීම හොයන්නට ඕනේ හඳුනාගත්ත දේ නෙමෙයි මොන අවස්ථාවකට ගියත් තමාගෙන හොයනවා කියනකොට හඳුනා ගැනීම හදාලයි ඔන්න ඔය හඳුනා ගැනීම හොයන්නට ඕනේ මේ හඳුනා ගැනීම හොයනකොට මොකද හම්බෙන්නේ හඳුනා ගැනීම හොයනකොට හම්බ වෙන්නේම සක්කාය එක දිට්ඨියක් හඳුනා ගැනීම හොයනකොටම හම්බෙන්නේ සක්කාය එක දිට්ඨියක් ඒ කියන්නේ සක්කාය තමයි හම්බවීම හඳුනා ගැනීම විඳීම දිට්ඨිය මොකද්ද හඳුනාගත්තේ තමානේ වෙන කවුරුත් නෙමෙයිනේ හඳුනාගත්තේ තම පන්සිල් මළුව කියලා හඳුනාගත්තේ කවුද තමා නෙමෙයිද තම තමන් නෙමෙයිද අන්න අවස්ථාවකුත් දීලා තමයි ඒකට තමයි කියන්නේ අවස්ථාවක් දෙනවා දැන් ඔන්න අපි කෑම කනකොට ආ මේ කෙසෙල් ගෙඩියක රස එතකොට අවස්ථාවක් දීලා හඳුනාගත්තා අන්න ඒ හඳුනාගත්තේ තමා අන්න ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා හඳුනාගත්තේ තමා එතකොට මේ හඳුනා ගැනීම ප්‍රකට වෙලා තියෙන තමත් එක්ක සක්කාය කියන්නේ හඳුනා ගැනීම දිට්ඨිය කියන්නේ හඳුනා ගැනීම තමා කියන කාරණා ඔන්න හඳුනා ගැනීම තමා වුණා දැන් මෙන්න මේක තමයි ප්‍රශ්නේ දැන් මේ ප්‍රශ්නේ නිසා මොකද වෙන්නේ දැන් හඳුනාගත්ත කාරණාව අකමැති දෙයක් කොරෝනාව සංගත නැත්නම් මේ වෙන මොනවා හරි ප්‍රශ්න දැන් තමානේ හඳුනාගත්තේ තමා හඳුනාගත්තාම ඒක හොඳ නෑ නේද නරකයි නේද දුක නැද්ද දුකයි පීඩයි තමා හඳුනාගත්ත මෙන්න මේ තමා හඳුනාගත්ත කියන එක දුරු වුණා නම් අර ප්‍රශ්නේ නැහැ නේ ඒ ප්‍රශ්නේ නිකන්ම ඉක්මිල යනවා අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය දුරු වීම කියන්නේ එතකොට එන සක්කාය දිට්ඨිය දුරු වීම තමයි මේ ප්‍රශ්නේ ඉක්ම වෙන්නේ එහෙනම් අපි අන්න ඒකට යමු වෙනට ඕනේ මේ ධර්මයේ පාදක කරගෙන